Hello friends, kohomada ithin okalanna sadarin piliganna ape YouTube channel ekata. Ithin apita goda kalekin alade video ekakuth karanna beri una neda mudida? Oh, ehttarama pahugiye tike godak busy una, aluth tanakarata shift una. Ekama thamai pradhana hethuwa apita videos geinna beri une. Oh, ithin ada ape hethuwa ogalanta aluthma aluth video ekak geinna api shift echcha tanagena. ඉතින් ගොඩක් අය ඩුබායි වලට ආවට පස්සේ ඉන්න accommodation එකක් හොයනවානේ. ඉතින් අපේනොත් ගොඩක් අය message දාලා ඇහුවා, comments දාලා ඇහුවා කොහොමද හරියන accommodation එකක් හොයාගන්නේ, අකි ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ, කොහොමද අපි අලුතෙන් ආම accommodation එකක් හොයාගන්නේ, මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉතින් අපෙන් අහලා තිබ්බා. ඉතින් ඒක නිසා අපි හිතුවා මේක ඩුබායි එන අයට වැදගත් වෙයි කියලා නේද මුදිත? ඔව්, ඉතින් ඒක නිසාම තමයි අද අපි මේ video එක කරන්නේ. ඉතින් අපි මේ video එකෙන් ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන් කොහොමද accommodation එකක් හොයාගන්නේ. ඉතින් ඒ වගේම තමයි මොනවද ඩුබායි වල accommodation වල තියෙන facilities, ඔයගලන් මොනවද මේ හොයලා බලන්න ඕන කරුණු, ඔයගලන් මොන වගේ පැතිවලද ඉන්න ඕනි, ඒ වගේ හැම දෙයක්ම අපි අද මේ video එකෙන් cover කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයගලන් දැනටමත් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අපිට support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යන් video එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු ඩුබායි වල තියෙන accommodation වර්ග මොනවද කියලා. ඉතින් මුදිත කියන්නකෝ බලන්න මොන වගේ accommodation ද අපේ අලුතෙන් එන යාළුවන්ට හරි ඉන්න යාළුවන්ට හරි ඩුබායි වලදී ගන්න පුළුවන් කියලා. ඔව්, මුලින්ම කියනවා නම් මුලින්ම පල්ලෙහා ඉඳන් ගත්තොතින් තියෙනවා bed space තියෙනවා, ඊට පස්සේ partition තියෙනවා, ඊට පස්සේ rooms තියෙනවා, ඊට පස්සේ studio apartments තියෙනවා, ඊට පස්සේ villas පිටින් අපිට ගෙවල් ගන්නත් පුළුවන්. ඒ වගේව තමයි තියෙන්නේ. ඔව්, ඉතින් මුදිත කියපු විදිහට ඔයගලන්ට ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන් දේ තමයි bed space. ඉතින් මේ bed space නම් ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයගලන් කවුරු හරි තනියම ඩුබායි වලට එනවා නම් ඒ කෙනෙක්ට bed space එකක් අරගෙන job එකක් හොයාගන්නකම් වගේ ඉන්න පුළුවන්. ඉතින් මේ bed space ගැන කතා කරාම male bed space වෙනම තියෙනවා, ඒ වගේම තමයි female bed space වෙනම තියෙනවා. ඉතින් ඔයගලන්ට bed space එකක් ගන්නවා නම් ඒකත් හොයාගන්න පුළුවන්. ඊට අමතරව අපි partition ගැන කතා කරද්දී partition සාමාන්‍යයෙන් තනියම තියෙන single partition සුත් තියෙනවා, ඒ වගේම couple partition සුත් තියෙනවා. ඉතින් මේ partition කියන්නේ ගොඩක් ඉඩ අඩු ඉඩ ප්‍රමාණයක් තියෙන. ඉතින් ඒක ගත්තම ඒක තියෙන්නේ ඔයගලන්ට bed එකක් තියෙනවා, ඒ වගේම පොඩි cupboard එකක් තියෙනවා. ඉතින් kitchen, washroom මේ හැම දෙයක්ම sharing තමයි තියෙන්නේ. ඉතින් bed space උත් ඒ වගේ bed space එකේදී ඔයගලන්ට පොඩි ඇඳුම් තියාගන්න cupboard එකකුයි bed එකක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයගලන් job එකක් හොයාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ස්ටුඩියෝ එකකට හරි room එකකට හරි මාරු වෙන්න. ඉතින් මේ room එකක් ගත්තම එක එක වගේ ඔයගලන් ගන්න room එකේ ගානේ හැටියට මේකේ තියෙන facilities වෙනස් වෙනවා. ඉතින් ස්ටුඩියෝස් උත් ඒ වගේ. ඒ වගේම තමයි 1 bedroom apartment තියෙනවා, 2 bedroom apartment තියෙනවා, villas තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති දෙයක් මේ ඩුබායි වලදී ඔයගලන්ගේ ඔයගලන්ගේ තියෙන අවශ්‍යතාවයට අනුව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆැමිලිය එකේ මෙම්බර්ස්ලා කී දෙනෙක් ඉන්නවද ඒව බලලා ඉතින් ඔයගලන්ට cost එකත් compare කරලා ඔයගලන්ට decide කරන්න පුළුවන් ඔයගලන් ගන්න මොන accommodation එකද කියලා. ඉතින් මුදිත අපි මේවයි prices ගැන කතා කරොත් කොහොමද prices? prices ගැන කතා කරද්දී මුලින්ම bed space ගත්තොතින් ඉරම් 500 ඉනම් උඩට තියෙනවා, 500, 600, 900, 1000කන් තියෙනවා. ඊට පස්සේ partition ගත්තොතින් partition සාමාන්‍ය 1500 ඉනම් උඩට තියෙනවා, 1200, 400, 500, 800, 1800 ගණන් වලට තියෙනවා. rooms ගත්තොතින් සාමාන්‍යයෙන් 2000, 2500 උඩට වගේ ඒ අතර වෙල් තියෙනවා. ඒ වගේම තමයි අනිත් කැටගරි එක තමයි මොකද චතු අනිත් කැටගරි එක ස්ටුඩියෝ ගත්තොතින් පුළුවන් සාමාන්‍යයෙන් 4000යි ඒ අතර රේන්ජ් එක විතර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි ගන්න රූම් එක හරි පාර්ෂන් එක හරි බෙස් ස්පේස් එක හරි දැන් ලොකේෂන් එක අනුව ප්‍රයිස් එකක් චේන්ජ් වෙනවා. ඔව්, මොදිට කියපු විදියට බෙඩ් ස්පේස් වර්ග තියෙනවා. ඒ කියන්නේ අපර් බෙඩ් එක වෙනම ගානකට දෙනවා, ලෝවර් බෙඩ් එක වෙනම ගානකට දෙනවා. ඒ වගේම ඔයගලන්ට තින්නේ තනි බෙඩ් එකක් නම් ඒක වෙනම ගානකට. ඉතින් ඒ වගේ ගණන් වලට තමයි ප්‍රයිස් ඩිෆර් වෙන්නේ. ඉතින් ඔයගලන්ට Google එකේ සර්ච් කරොත් ඔයගලන්ට දැනගන්න පුළුවන් හරියටම ප්‍රයිසස් මොන වගේද කියලා. අනිත් එක තමයි මොදිට කියපු වැදගත්ම කාරණේ ලොකේෂන් එකේ හැටියට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අපි මේ කියපු ප්‍රයිසස් ගොඩක්ම වැදගත් වෙන්නේ ඩුබායි වල ඉන්න අයට. ඒ ඔයගලන් ඉන්නේ සාච වල නම්, ඔයගලන් ඉන්නේ අබු ඩාබි වල නම්, නැත්නම් වෙනත් තැනක නම් ඉතින් මේ ගණන් ටිකක් අඩු වෙනවා. ගොඩක් වෙලාවට ඩුබායි වල තමයි ගණන් වැඩිම.
හරි මුදිත කියන්නක බලන්න ඉතින් අපේ යාළුවන්ට කොහොමද ඒගොල්ලන්ට accommodation එකක් හොයාගන්න පුළුවන් විදි මොනවද කියලා? මුලින්ම තමයි ගොඩක්ම common එකක් තමයි Lubicel වලින් search කරන්න පුළුවන් accommodation. ඊට පස්සේ day out වලින් පුළුවන් day out වලින් අත් වශයෙන්ම මාසෙට ඒ වගේම yearly plan එකට යන ඒවත් තියෙන ගොඩක්ම. ඊට අමතරව Facebook එකේ තියෙන ඔකේ groups create කරලා ඒ group create කරන අය තමයි ඒවට දානවා මොනවද vacant වෙලා තියෙන accommodation මොනවද rooms partition මොනවද කියලා. ඒ වලුත් අපිට ගොඩක්ම හොයාගන්න පුළුවන්. ඔව් ඉතින් අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයගලන් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙනවා නම් වැදගත් වෙන ඇප්ස් මොනවද කියලා. ඉතින් ඔයගලන් මේ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් බලන්න ඒක ඇත්තටම ගොඩක් වැදගත්. ඉතින් ඒකෙදී අපි ඔයගලන්ට කියලා තියෙනවා මේ Lubicel layout ඒ වගේ ඇප්ස් කොහොමද පාවිච්චි කරන්නේ එහෙම කියලා අපි ඔයගලන්ට කියලා තියෙනවා. ඒ වගේම තමයි අපි තව කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඩුබායි වල ඔයගලන්ට මාසෙකට කොච්චර වියදමක් යනවද කියලා. එතනත් අපි පැහැදිලි කරලා තියෙනවා මේ bed space partition ඒ වගේ ඉතින් ඔයගලන්ට ඒ දේවල් ඒ වීඩියෝස් බලලා දැනගන්න පුළුවන්. ඉතින් දැන් අපි අද මේ වීඩියෝ එක කරන්න මුල්ලොනේ අපේ රූම් එක ඔයගලන්ට පෙන්නන්නනේ. ඉතින් අපි ඔයගලන්ට පෙන්නන්නම් දැන් මොනවද අපේ රූම් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ, ඒ වගේම තමයි මොන වගේ ස්පේස් එකක්ද අපිට තියෙන්නේ, ඒ වගේම අනිත් ෆැසිලිටීස් කොහොමද කියලා අපි යන් එහෙනම් දැන් ගිහිල්ලා බලමු කොහොමද අපේ රූම් එක කියලා. ඉතින් අපි කිව්වේ නැහැනේ අපි කොහෙටද මාරුනේ කියලා. ඉතින් අපි අලුතෙන් ආවේ අල්නාද පැත්තට, අල්නාද 1. හැබැයි මේක තියෙන්නේ ඩුබායි වල. ඉතින් අපේ අපාර්ට්මන්ට් එකේ අපි ඉන්නේ 7th floor එකේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ අපාර්ට්මන්ට් එක තමයි ඇත්තටම ගොඩක් ලොකු අපාර්ට්මන්ට් එකක්. මේ එක ෆ්ලෝර් එකක තියෙනවා අපාර්ට්මන්ට් 30ක් විතර. ඉතින් අර පැත්තටත් තියෙනවා වෙනම අපාර්ට්මන්ට් ටිකක්. මේ පැත්තේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ අපාර්ට්මන්ට් වල විශේෂයක් තියෙනවා. ඒ තමයි හැම ෆ්ලෝර් එකකටම ගාබේජ් රූම් එකක් තියෙනවා. මේ තියෙන අපේ ගාබේජ් රූම් එක. ඉතින් මෙතනට ගෙනල්ලා ඔයගලන්ගේ ගාබේජ් දාන්න පුළුවන්. දැම්මට පස්සේ මෙතන කෙලින්ම පල්ලෙහාට ගිහිල්ලා ගාබේජ් බින් එකට වැටෙනවා. ඉතින් ඕක තමයි ගාබේජ් රූම් එක. එතකොට අපේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ මේ පැත්තේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ තියෙන අපේ අපාර්ට්මන්ට් එක. අපි යන්න ඇතුළට. අපාර්ට්මන්ට් එකෙන් ඇතුළට ආපු ගමන් මේ විදියට තමයි තියෙන්නේ. මේ තියෙන ෂූ රැක් එක. ඉතින් මේ තියෙන මොදිතගේ ඉලෙක්ට්‍රික් බයිසිකල් එක. අපේ රූම් එක මෙතන තියෙන්නේ. අපිට තියෙන ස්ලයිඩින් ඩෝ එකක්. ඇතුළට ආපු ගමන් ඔබලන්ට පේනවා ඇති ලොකු ස්පේස් එකක් තියෙනවා අපිට. ඉතින් මේ ස්පේස් එක හැටියට මෙතන මුලින්ම තියෙනවා අපේ කබඩ් එක. ඉතින් මේක ඩෝ තුනේ කබඩ් එකක්. ඉතින් මේක අපි අපේ ක්ලෝත්ස් දාලා තියෙනවා මේ ඒරියා එකේ. ඊට අමතරව මේක අපි දාලා තියෙනවා අපේ ඔය වැඩිපුර අපි ගෙන ආපු ග්‍රොසරි අයිටම්ස් ඒවා. ඊට පස්සේ මේකේ හැන් කරන ඒවා. ඊට අමතරව ඔය බෑග්ස් එක එක ඒවා දාලා තියෙනවා. ඊට පස්සේ මේකෙත් අපි ඔය බොක්සස් වගේක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි අලුතෙන් ගත්ත එයා ෆ්‍රයර් එකයි ඒ වගේම බ්ලෙන්ඩ් එකයි ඒ ටික අපි මෙතනින් තියාගත්තා. මොකද අපිට ලේසි කෙලින් තියනට වඩා. ඊට පස්සේ මේ තියෙන අපේ සෝෆා එක. ඇත්තටම මේ ඔක්කොම බඩු අලුත්ම බඩු. ඉතින් අපිට ලොකු කාපට් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ බෙඩ් එක. ඉතින් මේ හැම දෙයක්ම අලුත්ම ෆර්නිචර්ස් තමයි මේගොල්ලන් අපිට දුන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඊට පස්සේ අපේ රූම් එකේ තියෙනවා ලොකු වින්ඩෝස් දෙකක්. ඉතින් ඒව ඕපන් කරන්න පුළුවන් මේ විදියට. එතකොට හොඳට හුලගෙනවා. ඊට පස්සේ අපේ රැක් එක අපි මෙතනින් තියාගත්තා. අපි ඇඳුම් දාද්දී රැක් එකට ඇඳුම් ටික දාලා මෙතනින් තිබ්බම ඇත්තටම පැය 3-4ක් ඇතුළත හොඳට වේලෙනවා. ඉතින් මේ විදියට තමයි අපේ රූම් එක තියෙන්නේ. ඇත්තටම
ගොඩක් ඉඩ තියෙනවා. අපි කලින් අර බේර පැත්තේ හිටියේ ගොඩක් පොඩි රූම්ස් වල. මොකද මේ පැත්ත රෙන්ට් එක ගොඩක් වැඩි. ඉතින් එහෙම බලද්දි මේක ඇත්තටම අපිට ගොඩක් නිදහස්. අනිත් එක තමයි ගොඩක් මේ පැත්ත හරිම calm. ඉතින් අපි හරියටම කියන්නම් අපි ඉන්නේ මොන පැත්තේද කියලා. මොකද අල්නාද ගත්තම අල්නාදා පැති ගොඩක් තියෙනවා. සාචවල තියෙනවා අල්නාදා. ඊට පස්සේ ඩුබායි වල තියෙනවා අල්නාදා 1, අල්නාදා 2 කියලා. ඉතින් අපි මේ ඉන්නේ අල්නාදා 1 වල. ඒ වගේම තමයි අපේ බිල්ඩින් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තේ අපිට තියෙනවා බස් ස්ටොප් එක. ඒක හරිම ලේසි. මොකද අපි ඔයගලන්ට කියලා ඇති අපි ඩුබායි ආපු ගමන් හිටියේ අල්නාදා වල. හැබැයි එකම දේ තමයි ඒ අල්නාදා සාචා තියෙන අල්නාදා. ඉතින් එතකොට අපිට ඒ පැත්තේ නම් මේ පැත්තට බස් එක ගන්න ගොඩක් දුර එන්න උනා. බ්‍රිජ් එකක් ක්‍රොස් කරලා ඒ විදිහට ගොඩක් දුර එන්න උනා. දැන් අපිට බිල්ඩින් එකෙන් බහැපු ගමන්ම තමයි බස් ස්ටොප් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා හරිම ලේසියි. අනිත් එක තමයි ස්ටේඩියම් මෙට්‍රෝ එකට මෙතන ඉඳන් බස් වර්ග දෙකක් යනවා. ඉතින් ඒක නිසා විනාඩි දෙකෙන් දෙකට තුනෙන් තුන්ට වගේ බස් තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් අපිට මෙට්‍රෝ එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඒරියා එක ගත්තම අර අල්නාද සාජ තරම් මේක ක්‍රවුඩෙඩ් නැහැ. ඉතින් ගොඩක්ම වැඩ කරන අය තමයි මේ ඒරියා එකේ ඉන්නේ. ඉතින් පාරට ගියත් එහෙම මහා ලොකු ක්‍රවුඩ් එකක් පාරේ එහෙම ඉඳෙන්නේ නැහැ. ඉතින් අපේ අපාර්ට්මන්ට් එක ගත්තත් අනිත් එක තමයි මේක ඇතුලේ තව රූම්ස් දෙකක් තියෙනවා. ඒවා මාස්ටර් බෙඩ්රූම්. එතකොට ඒ රූම්ස් ගත්තම ඒ රූම්ස් ඇතුලේ වොෂ් රූම්ස් තියෙනවා. ඒ වගේම එක රූම් එකක බැල්කනියක් තියෙනවා. ඉතින් අපි එද්දි මේ රූම්ස් දෙකම කට්ටි අරගෙන තිබ්බේ. ඉතින් ඒක නිසා අපිට මේ රූම් එක තමයි හම්බ වුණේ. ඉතින් කොහොමත් අර රූම් වල එකම දේ තමයි ඒක ඇතුලේ වොෂ් රූම් එක තිබ්බට ඒකේ ඉඩ ප්‍රමාණය මෙච්චර නැහැ. මොකද අපි ඒ රූම් එකකටත් ගියා. ඉතින් ඒ රූම් එක ඇත්තටම මීට වඩා ගොඩක් ඉඩ ප්‍රමාණයෙන් අඩුයි. හැබැයි එකම දේ රූම් එක ඇතුළෙම වොෂ් රූම් එක තියෙනවා. ඉතින් අපිට එහෙම නැහැ. අපිටත් වොෂ් රූම් එකක් තියෙනවා. ඒක සෙපරේට් වොෂ් රූම් එකක්. ඒක තියෙන රූම් එකෙන් එළිය. අපි ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඊළඟට අපි යම් වොෂින් මැෂින් එක ඒ තියෙන ඒරියා එක චුට්ටක් බලන්න. ඉතින් මේ දින අපේ වොෂින් ඒරියා එක. අපි ෆස්ට් ටයිම් තමයි මේ වගේ දෙයක් දැක්කේ. මොකද ඒ වොෂින් මැෂින් එකේ තියෙන කබඩ් එකක් ඇතුලේ. ඒ වගේම තමයි ඕගලන්ගේ වොෂින් ඔය ක්ලෝත්ස් ඒව දාලා තියාගන්න රැක් දෙකකුත් තියෙනවා. ඉතින් මෙහෙම වොෂින් මැෂින් එක තිබ්බම ඕගලන් මේක ලොක් කරාට පස්සේ සද්ද එළියට එන්නේ නැහැ. ඒක තමයි හොඳම දේ. මොකද නැත්තම් ගොඩක් වෙලාවට වොෂින් මැෂින් එක එළිය තිබ්බම සද්ද එනවා වැඩි. ඉතින් මේකෙම සද්දයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පැත්තේ තමයි අනිත් අර අපි කියපු රූම්ස් දෙක තියෙන්නේ. මේ එක මාස්ටර් බෙඩ්රූම් එකක්, මේ අනිත් මාස්ටර් බෙඩ්රූම් එක. ඊළඟට අපි යන් අපේ වොෂ්රූම් බලන්න. ඉතින් මේ තියෙන අපේ වොෂ්රූම් එක ඇත්තට මේක ටිකක් විතර පොඩි ප්‍රමාණයෙන්. හැබැයි අපි විතරයි මේ වොෂ්රූම් එක යූස් කරන්නේ ඇතුළට. එතකොට මෙතන අපි තියාගත්ත අපේ ඔය ෆේස් වොෂ්, ඒ වගේ ෂැම්පෝ වගේ දේවල්. මේක අපි තියාගත්තා අපේ ටවල් එක දාන්න. ඒ වගේම මෙතන තියෙනවා ටොයිලට් එක. ඉතින් අපේ ෂවර් එක මෙතන තියලා තියෙන්නේ. ඒගොල්ලන් කිව්වා අපිට ෂවර් එක මේ පැත්තට මාරු කරලා දෙන්නම් කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ බාත්රූම් එක තියෙන්නේ. ඉතින් ඊළඟට අපි යන් කිචන් එක බලන්න. මේ කිචන් එකත් තුන් දෙනෙක් අතර ෂෙයා වෙනවා යන් කිචන් එකට එන. ඉතින් මේ තියෙන්නේ අපේ කිචන් එක. ඉතින් ඔයගලන්ට පේනවනේ ඒකට වෙනම ඩෝ එකක් තියෙනවා. ඉතින් අපිට ඕන නම් ඒ ඩෝ එක ක්ලෝස් කරලා අපි උයද්දි උයන්න පුළුවන්. එතකොට සද්ද එළියට යන්නේ නැහැ. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ දේ තමයි ඇතුල් වෙද්දිම තියෙනවා ෆ්‍රිජ් එකක්. මේකත් අලුත්ම ෆ්‍රිජ් එකක්. ඒ වගේම තමයි ඇතුලේ ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් අපේ බඩු ඔක්කොම ටික දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවති කබඩ්ස් නම් ගොඩක් තියෙනවා. ඉතින් කලින් අපිට හිටපු තැන් වල තිබ්බ ප්‍රශ්නයක් තමයි. මොකද ඒ කිචන් ගොඩක් වෙලාවට අඩුම 6-7 දෙනෙක් අතර ෂෙයා වුණා. එතකොට අපිට හම්බ වෙන්නේ කබඩ්ස් දෙකක්. ඒ වගේ තමයි. එතකොට අපේ බඩු ටික දාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් ඒ වුණාට දැන් නම් මේ කිචන් එක ෂෙයා වෙන්නේ 3 දෙනෙක් අතර විතරයි. ඉතින් ඒක නිසා අපේ බඩු ටික අපිට පිළිවෙලකට තියාගන්න පුළුවන්. ඇතරම ඇති තරම් කබඩ් තියෙනවා. ඊළඟට මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඊට පස්සේ අපි අපේ රයිස් කුකර් එක තියාගත්තා.
ඉතින් ඊළඟට තියෙන්නේ අපේ ගෑස් බර්නර් එක. ඉතින් මේක මේකේ 4 බර්නර්ස් තියෙනවා. ඉතින් උයද්දී උනත් කරදරයක් නැතුව එකපාර කෑම ජාති හතරක් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපේ කිචන් එක තියෙන්නේ. හැබැයි මේ අපාර්ට්මන්ට් එකේ ක්ලීන් කරන්න දැනට කවුරුත් නැහැ. ඒ ක්ලීනින් සර්විස් ඒගොල්ලන් ප්‍රොවයිඩ් කරන්නෙත් නැහැ. අපි උයල ඉවර වෙලා අපි තමයි ක්ලීන් කරගන්නේ. ඉතින් අපි අපේ වැඩ ටික ඉවරුනාම උයල ඉවර වෙලා ඒ ටික ඔක්කොම ක්ලීන් කරලා ඊළඟට අපේ රූම් එකේ තියෙන තව විශේෂ දෙයක් තමයි මේ AC යුනිට් එක. ඉතින් ඇත්තටම AC එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කලින් අපි හිටපු හැම රූම් එකකම වගේ සෙන්ට්‍රල් AC එකක් තිබ්බේ. එතකොට අපිට AC එක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඉතින් ඇත්තටම අර වින්ටර් සීසන් එකේදී එහෙම සමහර වෙලාවට සීතල වැඩි වෙනවා. දැන් නම් ඉතින් අපිට AC කන්ට්‍රෝල් එකක් තියෙන නිසා අපිට හයි ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම හයි මීඩියම් ඒ වගේ අපිට ඕන ගන්න ටෙම්පරේචර් එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි පල්ලෙහාට ආවා ඕගලන්ට පෙන්නන්න අපේ බිල්ඩින් එක පල්ලෙහා මොන වගේද කියලා. ඉතින් ඕගලන්ට පේනවා ඇති පාරෙන් එහා පැත්තේ බස් ස්ටොප් එක තියෙනවා. ඉතින් මෙතනින් පාර ක්‍රොස් කරන්න පුළුවන්. ඉතින් ක්‍රොස් කරලා ඉවර වෙලා අපිට බස් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පේනවා ඇති මහා ලොකු ක්‍රවුඩ් එකකුත් පාරේ නැහැ. ඉතින් ඇත්තටම හරිම කාම් මේ පැත්ත. ඉතින් අපිට වැදගත්ම දෙයක් කියන්න අමතකුණානේ ඕගලන්ට. අපේ රූම් එකට අපි මන්ත්ලි තමයි පේ කරන්න ගත්තේ. ඉතින් එතකොට අපිට වුණා මාසෙකට 2500ක්. හැබැයි මේක ඉලෙක්ට්‍රිසිටි ඒ වගේම වෝට ඒ වගේම තමයි වයිෆයි ඔක්කොම ඉන්ක්ලූඩින් තමයි මේ ගානේ ඉන්නේ. ඉතින් ඊට අමතරව අපිට කිසිම දෙයක් ගෙවන්න නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ බිල්ඩින් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මේගොල්ලෝ තාම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක රෙනොවේට් කරන ගමන් ඉන්නේ. ඉතින් අනිත් එක තමයි මේ බිල්ඩින් එකේ 24 hours සිකියුරිටි එකක් තියෙනවා. ඒ වගේම හැමතැනම CCTV කැමරාස් තියෙනවා. ඉතින් ආරක්ෂාව අතින් ගොඩක් ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ බිල්ඩින් එකේ පූල් එකක් තියෙනවා, ජිම් එකක් තියෙනවා. ඉතින් රෙසිඩෙන්ට්ස්ලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් හරි, දැන් ඔක්කොර දැක්කන අපේ රූම් එක මොන වගේද කියලා, ඒ වගේම අපිටත් තියෙන ෆැසිලිටීස් මොනවද කියලා. ඔව් තමයි අපිට ඉන්ක්ලූඩ් වෙලා තියෙන ෆැසිලිටීස්. ඔව්, ඉතින් ඔයගලන් දන්නවනේ ගොඩක් අය නම් දන්නවා අපි කලින් හිටියේ ඩේරවල කියලා. ඉතින් ඩේරා කියන්නේ ඇත්තටම ඩුබායි වල නිකන් සෙන්ටර් පොයින්ට් එක වගේ තැනක් තමයි ඩේරා කියන්නේ. ඉතින් හැම එකකටම හරිම ළඟයි. කියන්නේ ග්‍රීන් ලයින් එක තියෙනවා, මෙට්‍රෝ වලින් ගත්තොත් රෙඩ් ලයින් එක තියෙනවා, ඒ වගේම මේන් බස් ස්ටොප්ස් තියෙනවා, ඒ වගේම සුපර් මාකට් හැම දෙයක්ම එක ළඟ තියෙනවා. ඉතින් මේ හැම ෆැසිලිටි එකක්ම දාලා අපි ඇයි අල්නාද වලට මාරුනේ? ඔව්, ඇයි මාරුනේ? ඇයි මාරුනේ කියන කතාව ඔයගලන්ට දැනගන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා. අපි ඉස්සරහ වීඩියෝ එකකදී කියන්නම් ඇයි අපි ඩේරවල ඉඳන් අල්නාද වලට මාරුනේ කියලා. ඉතින් අල්නාද ගත්තමත් අල්නාද පැති ගොඩක් තියෙනවා. අපි මේ ඉන්නේ කලින් කිව්වා වගේම අල්නාද ඩුබායි වල. ඔයගලන් අල්නාද සාජ පැත්තට ගියොත් මීටත් අඩුවට ඔයගලන්ට ගන්න පුළුවන් අපාර්ට්මන්ට්ස් ඒ වගේම රූම්ස්. ඉතින් එකම දේ තමයි ඔයගලන්ට ඒකවල ට්‍රාන්ස්පෝර්ට් එකට ටිකක් අමාරුයි. මොකද ටිකක් දොර පයින් එන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒව ඔයගලන් ගන්න ලොකේෂන් එකේ හැටියට වෙනස් වෙනවා. ඉතින් තව මොනවද අපිට කියන්න තියෙන්නේ? විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඉතින් අපි ඒවටත් රිප්ලයි කරනවා. ඒ වගේම තමයි අපි Facebook page එකට මැසේජස් දාන්න. එතකොට ඔයගලන්ට තියෙන ප්‍රශ්න වලට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහටත් වීඩියෝ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඩුබායි එන අයට ගොඩක් වැදගත් වෙන. ඉතින් ඔගලන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අපිට support කරන්න. එහෙනම් ඉතින් අදට අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආයෙත් දවසක මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි යනවා. Bye.